අයිබෝවන් සාමාන්‍යයෙන් අප මිනිසෙකුව පළමු වතාවට දුටු විගසම එම පුද්ගලයා මොන වගේද කුමන ගතිගුණ ලක්ෂණ වලින් යුතු පුද්ගලයෙක්ද යන්න එකවරම හඳුනා ගන්න නොහැකි. නමුත් සාමූද්‍රික ශාස්ත්‍රයේදී පුද්ගලයෙකුගේ ශරීර අංග දෙස බලා එම පුද්ගලයා මොන වගේ පුද්ගලයෙක්ද යන්න සහ එම පුද්ගලයාගේ ගති පැවතුම් මොන වගේද යන්න එම පුද්ගලයාව දුටු විගසම කියන්න පුළුවන්. සාමූද්‍රික ශාස්ත්‍රයට අනුව කාන්තා පිරිමි ඕනෑම අයෙකුගේ තොල්වල පිහිටීම අනුව ඔවුන්ගේ ගති ලක්ෂණ කොයි ආකාරයේද යන්න අපට නිගමනය කරන්නත් පුළුවන්. එය සිදු කළ හැකි ආකාරය පිළිබඳවයි අද අපි වීඩියෝවෙන් ඉදිරිපත් කරන්නේ. වීඩියෝවේ ඉස්සරහට යන්න කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම හිටහැපැත්තේ තියෙන bell icon එක click කරොත් පා ගාවටම අලුත් වීඩියෝ එකක් ආපු සැනින් ඉක්මනටම notification එකකුත් එනවා. අංක 1 සාමාන්‍ය තොල් උඩු තොල් සහ යටි තොල එක සමානව ඇති පුද්ගලයන් සාමාන්‍ය තොල් හිමි පුද්ගලයන් ලෙස හැඳින්වන්න පුළුවන්. මෙලෙස තොල් දෙකම ගොඩක් මහත හෝ සිහින් නොවි පවතින පුද්ගලයන් ස්වභාවයෙන්ම ක්‍රියාශීලී පුද්ගලයන් වෙනවා. එලෙසම මෙවැනි පුද්ගලයන්ට ඕනෑම ආකාරයක කාර්යයක් දක්ෂ ලෙස ඉටු කිරීමේ හැකියාව තියෙනවා. මොවුන් කිසි විටකත් අන් අයව විවේචනය කර සිටීමට කාලය නාස්ති නොකරනවා. මොවුන් සෑම විටම තමන් ගැන පමණක් සිතනවා. ජීවිතේ කුමන ප්‍රශ්න බාධක පැමිණියත් ඔවුන්ගේ බුද්ධිය මෙහෙවා එම ප්‍රශ්න ජය ගන්නවා. අන් අය කරන කියන දේ සහ ඔවුන් දෙන උපදෙස් යන සියල්ල පිළිබඳව සෑම විටම හොඳ විමසිල්ලෙන් සිටිනවා. නමුත් බොහෝ විට සිදු කරනුයේ ඔවුන්ට සිතන දේ පමණයි. ඔවුන් ඉතා ශක්තිමත් සහ බුද්ධිමත් පුද්ගලයන් යන කාරණය ඔවුන්ගේ ක්‍රියාවෙන් අනිත් පුද්ගලයන්ට දැක ගන්න පුළුවන්. එසේම මොවුන් කියනවාට වඩා යමක් කර පෙන්වන පිරිසක් තමන්ට කළ නොහැකි දේ කරනවායයි කියා වර්ණනා කර ගැනීමට මොවුන් කිසි විටකත් කැමති වෙන්නේ නැහැ. වැඩි කතා නොමැතිව ඔවුන් කරන දේ උපරිමයෙන් කර අන් අයවත් පුදුමයට පත් කරවීමට මොවුන් ඉතාමත් දක්ෂයි. මෙවැනි පුද්ගලයන් රැකියාවක් කළත් එසේත් නොමැතිනම් ව්‍යාපාරයක් කළත් ඔවුන් එයින් ගොඩක් දියුණුවට ලක් වෙනවා. එසේම මොවුන් විදේශගත වී රැකියාවක් කළහොත් එයින් ඔවුන්ට විශාල දියුණුවක් ලබා ගන්න පුළුවන්. ඔවුන් ආදරයේදී තමන් ආදරය කරන පුද්ගලයාට අවංකවම ආදරය කරනවා. එසේ වුවද ආදරයේදී බොරුව වංචාව ඔවුන් පොඩ්ඩක්වත් ඉවසන්නේ නැහැ. තමන් ආදරය කරන පුද්ගලයා එක බොරුවක් කියා හෝ අසුවහොත් එම පුද්ගලයාව අත්හැරීමට ඔවුන් දෙවරක් නොසිතනවා. විවාහ වූ පසුවද තම සහ කාර්යාලයේ ඉතාමත් හොඳින් රැක බලා ගන්නවා. එලෙසම තම පවුලේ අයගේ වගකීම්ද ඉතා හොඳින් ඉටු කරන පිරිසක්. මෙවැනි පුද්ගලයන්ගේ ඇති ලොකුම දුර්වලතාවය වන්නේ ඉදිරිය බල වැඩ නොකිරීම. එම නිසාම ජීවිතයේ නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දීමට ඔවුන්ට සිදු වෙනවා. එසේම තරහ ගිය විටදී ඔවුන් කරන්නේ කියන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔවුන්ට වැටහීමක් නැහැ. මෙම දුර්වලතා දෙක වටහාගෙන කටයුතු කළොත් ඔවුන්ගේ ජීවිතය ලස්සන කර ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. අංක 2 උඩු තොල මැද වී හැඩය ලොකුවට ඇති තොල්. උඩු තොල මැද වී හැඩය ලොකුවට ඇති පුද්ගලයන් ජනප්‍රිය වීමට ඉතාමත් කැමති. මොවුන් කලාවට ඉතාමත් ලැදි. එලෙසම මෙවැනි පුද්ගලයන්ට ඉතාමත් හොඳ මතක ශක්තියක් තියෙනවා. අවුරුදු ගානකට පෙර සිදු වූ යම් සිද්ධියක් පිළිබඳව ඔවුන්ගෙන් ඇසුවොත් ඔවුන්ට එය අද ඊයේ සිදු වූ සිදුවීමක් මෙන් පැවසීමට හැකියාව තියෙනවා. මේ පුද්ගලයන් ඉතාමත් සංවේදී. එම නිසාම ඔවුන්ට ප්‍රශ්න ඇති වෙනවා. මෙවැනි පුද්ගලයන් අන් අයට උදව් කිරීමට ඉතාමත් කැමති. එයින් ඔවුන් විශාල තෘප්තියක් ලබනවා. විනෝදයට ඉතාමත් ප්‍රිය කරනවා. එම නිසාම මොවුන්ට ගොඩක් මිතුරන් සිටිනවා. ඕනෑම පුද්ගලයෙකු සමග සුහදව මිත්‍රශීලීව කතා කිරීම මොවුන් සතු තවත් ලක්ෂණයක්. එම නිසා බොහෝ පිරිසක් මොවුන්ගේ ගුණ වර්ණනා කරනවා. මොවුන් තම පවුලේ වගකීම්ද නිසියාකාරව ඉටු කරන පිරිසක්. නමුත් මොවුන් බොහෝ වේලාවට තමන් කියන දේ පමණක් හරියයි සිතීම නිසා ඇතැම් විට පවුල් ප්‍රශ්නද ඇති කරගන්නවා. එම නිසා එවැනි පුද්ගලයන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම සුදුසුයි. එසේම මොවුන් ආදරය කිරීමට පුද්ගලයෙකු තෝරාගන්නේද ගොඩක් සිතීමෙන් අනතුරුව. ඒ වගේම මොවුන් කෙනෙකුට ආදරය කිරීමට පටන්ගත් විට එම ආදරය ජීවිත කාලය පුරාවටම පවතිනවා. ජීවිතයේ මොන ප්‍රශ්න පැමිණියත් ඔවුන් තමා ආදරය කරන පුද්ගලයාව අත නොහරිනවා. තමන්ගේ අයට වඩා පිට අයව විශ්වාස කිරීම මොවුන් සතු දුර්වල
ධර්මතාවයක්. එම නිසා අන් අය විශ්වාස කර වැඩ කිරීමට යාමෙන් සිදුවන අසාර්ථක වීම වලටද මුහුණ දීමට සිදු වෙනවා. ඔබත් මෙවැනි තොල් හිමි පුද්ගලයෙක් නම් යම් පුද්ගලයෙකු විශ්වාස කිරීමේදී බුද්ධියෙන් සිතා බලා විශ්වාස කිරීම සිදු කළ යුතුයි. අංක 3 යටි තොලට වඩා උඩු තොල ලොකු තොල්. යටි තොලට වඩා උඩු තොල ලොකු පුද්ගලයන් බුද්ධිමත් පුද්ගලයන් වෙනවා. එසේම මොවුන් හිතුවක්කාර පිරිසක්. අනිත් අයගේ උපදෙස් ඇසීමට මෙවැනි පිරිස් පොඩ්ඩක්වත් කැමති නැහැ. මොවුන් ජීවත් වීමට කැමති ඔවුන්ට ඕනෑ ආකාරයටයි. මේ නිසාම ප්‍රශ්නවලට මුහුණ දීමට ඔවුන්ට සිදු වෙනවා. කෙසේ වුවත් මොවුන් ඉතාමත් සංවේදී පුද්ගලයන් වෙනවා. කවුරුන් හෝ හිත රිදෙන දෙයක් පැවසුවොත් ඔවුන්ට එය දැඩි ලෙස බලපානවා. ඒ නිසා මේ පුද්ගලයන් අනිත් පුද්ගලයන්ට වඩා තමන් ගැන සිතනවා. ඒ අනෙක් අය නිසා තමන්ගේ හිත රිද්දවා ගැනීමට ඇති අකමැත්ත හේතුවෙන් සමාජයේ කැපී පෙනීමට කැමති පිරිසක් වන අතර අන් අය ඔවුන්ගේ ගුණ වර්ණනා කරනවාට ඉතාමත් කැමති. තමන්ගේ ගුණ වර්ණනා කරන පුද්ගලයන් සමග ඔවුන් මිතුරුකම් පවත්වාගෙන යනු ලබනවා. ඒ නිසා මොවුන්ට මිතුරන් ගොඩක් අඩුයි. එසේම තමන්ගේ පවුලේ අය සමග සතුටින් කාලය ගත කිරීමට කැමති පිරිසක් වෙනවා. තමන්ගේ රැකියාව හෝ ව්‍යාපාරය තුළ අන් අයට වඩා වෙනස් දෙයක් කර කෙසේ හෝ ඉක්මනින් දියුණු වීමට උත්සාහ කරන පිරිසක්. ආදරයේදී ගොඩක් අවංකයි සේම ගොඩක් සංවේදී පිරිසක්. යම් හේකින් තමන් ආදරය කරන පුද්ගලයා විවාහ කර ගැනීමට නොහැකි වුණහොත් ජීවිතේ කාලය පුරාම පසුතැවෙනවා. ඕනෑම දෙයක් ඕනෑමට වඩා සිදීම මොවුන් තුල දුර්වලතාවයක්. ඒ නිසාම ජීවිතය තුල ගන්නා තීන්දු තීරණ වැරදීමට හැකියාවක් තියෙනවා. ඔබත් මෙවැනි තොල් හිමි අයෙක් නම් ජීවිතයේ තීන්දු තීරණ ගැනීමේදී ඕනෑමට වඩා නොසිතා බුද්ධියෙන් තීරණ ගැනීමට වගපලාගත යුතුයි. එසේ කළහොත් ඔබ ජීවිතයේ මොහොන දෙර් ප්‍රශ්න ගැටලු අවම කර ලස්සන ජීවිතයක් ගත කිරීමට හැකියාවක් ලැබෙනවා. අංක 4 උඩු තොලට වඩා යටි තොල් ලොකු තොල්. මෙවැනි පුද්ගලයන් ජීවිතයේ අනෙක් අයට වඩා වෙනස් යමක් කිරීමට කැමති පිරිසක්. කවදාවත් මොවුන් අන් අය කරන දේ දෙස බලා එම ක්‍රියාව කිරීමට කිසි විටකත් නොසිතනවා. සෑම විටම වෙනස් දෙයක් කිරීමට උත්සාහ කරන පිරිසක් වෙනවා. එසේම ඔවුන් එයින් සාර්ථකද වෙනවා. ඒ නිසා ඔවුන් සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් වෙනවා. මෙවැනි පුද්ගලයන් ජීවිතය විඳවීමට කැමති නැහැ. ඉතාමත් කුඩා දෙයකින් හෝ ජීවිතය විඳින්නේ කෙසේද යන්න අපට ඔවුන්ගෙන් දැක ගන්න පුළුවන්. එලෙසම ඔවුන් අන් අයට වඩා ගොඩක් ශක්තිමත් වෙනවා. අන් දේවල් ඉගෙන ගැනීමට ඉතාමත් කැමති පිරිසක්. රසවත් ආහාර කෑමට මෙන්ම උයන්න පිහන්නද දක්ෂ පිරිසක්. ඔවුන් කිසිම දෙයකට කම්මැලි අය නොවේ. ඒ නිසාම පහසුවෙන් බොහෝ දෙනාගේ ආකර්ෂණය ලබා ගැනීමට මොවුන්ට හැකි. ඕනෑම පුද්ගලයෙකු සමග කතා කර එම පුද්ගලයාගේ හිත දිනා ගැනීමේ හැකියාවක් මොවුන් සතුයි. සාමාන්‍යයෙන් මෙවැනි පුද්ගලයන් කාගේවත් උපදෙස් ඇසීමට කැමති නැහැ. නමුත් මොවුන් බුද්ධිමත් නිසා ඕනෑම ප්‍රශ්නයකදී එම ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේද යන්න හොඳින්ම දන්නා පිරිසක්. රැකියාවේ හෝ ව්‍යාපාරයේ ප්‍රශ්න පැමිණියත් මොවුන් එය තනිවම විසඳ ගන්නවා. මෙවැනි පුද්ගලයන්ට යම් දෙයක් කිරීමට සිතුනහොත් ඔවුන් එය කෙසේ හෝ සිදු කරනවා. දිනු වීමට සිතුවොත් කොබන බාධක පැමිණිය ඔවුන් දියුණු වෙනවා. ආදරයේ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් සිදු කිරීමට සූදානම් පිරිසක්. බොහෝ වේලාවට තමන් ආදරය කරන පුද්ගලයාම මොවුන් විවාහ කරගන්නවා. ඉතාමත් ඉක්මනින් දුක සිතීම මොවුන් සතු දුර්වලතාවයක්. මෙම සංවේදීකම නිසා බොහෝ පිරිස් ඔවුන්ගේ අයුතු ප්‍රයෝජන ගන්නා අවස්ථා වැඩි. ඔබත් මෙවැනි තොල් හිමි පුද්ගලයෙක් නම් යම් පුද්ගලයෙකු ආශ්‍රය කිරීමේදී බුද්ධිමත්ව කල්පනාකාරීව ඔවුන්ව ආශ්‍රය කිරීමට වග බලාගත යුතුයි. අංක 5 ලොකු මහත තොල්. මෙවැනි අයගේ හිත ඉතාමත් හොඳයි. තමන්ගේ පවුලට සිදුවිය යුතු යුතුකම් හා වගකීම් මොන පාද යන්න ඔවුන් ඉතාමත් හොඳින් දන්නවා. ඒ වගේම තමන්ගේ පවුලේ අය සහ හිත මිතුරන් සමග කාලය ගත කිරීමට ඔවුන් ගොඩක් කැමති. තමන්ගේ මිතුරන් වෙනුවෙන් දෙයක් කිරීමට දෙවරක් නොසිතන පිරිසක්. එම නිසා සමහර අවස්ථාවලදී මිතුරන් නිසා ප්‍රශ්නද ඇති කරගන්නවා. එසේ වුවද තමන්ගේ මිතුරුකම් අත් නොහරින පිරිසක් වෙනවා. වැඩිමහල් අයට ගරු කිරීමට මොවුන් සතු විශේෂ ලක්ෂණයක් වෙනවා. මදක් හිතුවක්කාර ගති පැවතුම් ඇති මොවුන් විනෝදයට හා විලාසිතාවලට ඉතාමත් කැමති පිරිසක්. දෙයක් කිරීමට සිතුනහොත් ඒ කෙසේ හෝ සිදු කරනවා. එවන් අවස්ථාවලදී අනිත් පුද්ගලයන් තමන් ගැන කුමක් සිතන්නේද යන්න නොසිතන දෙයක්. ආතරේදී ඔවුන් ඉතාමත් අවංකයි. එසේම ඔවුන් රැවටෙන අවස්ථාද තියෙනවා. අනවශ්‍ය දේ සඳහා මුදල් වියදම් කිරීම ඔවුන් සතු දුර්වලතාවයක්. දියුණුවට බාධා වීමට එය හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තීන්දුව තීරණ ගැනීමේදී දුරදිග නොසිතන පිරිසක් මොවුන්ට ජීවිතයේ ප්‍රශ්න ඇතිවන ප්‍රධානම හේතුවත් එයයි. ඉතින්
ඔබේ තොල් කුමන හැඩයෙන්ද කියලා පහලින් කමෙන්ට් කරන්න මතක කරන්න එපා. මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක් ආශ බොහෝ වේවා.